දිලන්ත අද ඇත්තට මට හරි සතුට දවසක්. මට මෙහෙම ඔයාලත් එක්ක ඉද්දි මං හරි ආසයි දැනගන්න දිලන්ත කොහොමද ඔයාගේ පවුලේ අම්මගේ තාත්තගේ ආදරය අත්දකින්නේ කියලා. මොකද සුදු බයිබලයේ අපේ ආදර පවුල ගැන හරි ලස්සනට කතා කරනවා. දිලන්තට මොනවද පවුල ගැන හිතෙන්නේ? ඔයාගේ කොහොමද පවුලේ ආදරය අත්දකින්නේ? අපිට සතුරුයි සිස්ටර්. සිස්ටර්ත් එක්ක අද මෙහෙම කතා කරන්න ලැබිච්ච එක. ඇත්තටම සිස්ටර් ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. මොකද කියනවා නම් අද සමාජයේ ගත්තොත් අම්මටයි තාත්තටයි ළමයි සලකන්නේ නැති තරම්. අම්මලා තාත්තලා පාරවලට දාලා යනවා. ඒගොල්ලන්ට වද දෙනවා. එයාලා හිතන්නේ එයාලා මෙච්චර කල් උස්මහත් කරලා හැදුවේ අම්මයි තාත්තයි කියලා. ඉතින් එහෙම ගත්තාම සුද්ධෝ පවුල කියන්නේ පවුලකට ගන්න පුළුවන් හොඳම ආදර්ශය. එදා ජුස්සේතුමා බඩුවේ ඒ ජේසු පුතුට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. අද ගත්තොත් අපේ තාත්තලා කරන රස්සාව අපේ දරුවන් ලොකු ප්‍රශ්නයක්. තාත්තා කරන්නේ පොඩි පහේ රස්සාවක්ද ලොකු රස්සාවක්ද කියන එක ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ අතින් ගත්තොත් අපේ තාත්තත් පොඩි පොඩි රස්සා කරන්නේ. එතකොට සිස්ටර් අපිට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද තාත්තා දිවාරය නොබලා අපිව මෙච්චරකල් උස්මහත් කළා. ඒත් අපි කවදාකවත් තාත්තා ගැන හිතලා තියෙනවද? නැහැ. අද කාලේ ළමයි තාත්තලා ගැන කොහොමවත් හිතන්නේ නැහැ. එයාලා හිතන්නේ තාත්තා එයාලට ආදරේ නැහැ. ඒකනේ තාත්තා උදේ ඉඳලා රෑ වෙනකන් ගෙදර නැත්තේ. ඒත් එයාලා දන්නේ තාත්තයි අපිව දාලා ගිහිල්ලා තියෙන්නේ අපි උස්මහත් කරන්න. මේ තත්ත්වයට ගේන්න අපිට අවශ්‍ය කරන දේවල් හොයන්න කියලා. ඒ වගේමයි අම්මා. අම්මා හැම තිස්සෙම ගෙදර ඉන්නේ. මිනිස්සු කියන්නේ අම්මා ඉතින් හවුස් වයිෆ් කියලානේ සාමාන්‍ය අපි කියන්නේ. ඒත් ඒකේ ලොකු අර්ථයක් තියෙනවා. තාත්තා වගේම තමයි අම්මත්. අම්මා මාස 9ක් අපිව කුසේ තියාගෙන මේ ලෝකෙට අපිව මේ ලෝකෙට උපද්දවනවා. ඇත්තටම සතුටුයි. ඔයා පවුලේ ආදරේ ගොඩක් අත්දකින්නවා. ඔය ඍෂි මං හිතන්නේ අද ගොඩාක් අපි පවුල් දිහා දැක්කහම බැලුවාම අද පවුලේ ආඥාව ගොඩාක් පවුල් වලින් ඈත් වෙලා. මං හිතන්නේ මං පුංචි කාලෙත් මට ගොඩාක් මතකයි මේ පවුලේ ආඥාව තමයි අද පැවිදි වෙරියක් විදිහට මේ වගේ ජේසුගේ අනුගාමිකෙක් වෙන්න මාව ගොඩාක් ඉදිරියට ගෙනාවේ. ඉරුෂිට මොනවද හිතෙන්නේ මේ පවුලේ ආඥාව ගැන? ඔව් සිස්ටර්, අපේ පවුල ගත්තහම එතනින් තමයි අපි මූලික අධ්‍යාපනය ලබන්නේ. ඒ වගේම තමයි අපි නමෝ මරියක් කියන උනත් එහෙම නැත්නම් ස්වයිය වැසින ආඥාව කියන උනත් අපි පාසලට කලින් මුලින්ම පවුලෙන් තමයි ඉගෙන ගන්නේ. දේව මෑණියෝ වගේ අපේ අම්මත් ජුසෙතුමා වගේ අපේ තාත්තත් අපි සුදෝ පවුලක් විදිහට අල්තාරි කොන්ති කියන්න අපි ගිහිල්ලා ජපමාලේ කියන්න ඉගෙන ගන්නේ මුලින්ම අපේ අම්මගේ තාත්තගෙන්. මම හිතන්නේ සිස්ටර් මම විශ්වාස කරන විදිහට අපේ පවුල සමබර වෙන්නට ඕනේ. අපේ අම්මා තාත්තට ළමයි වෙනුවෙන් ඉටු කරන වගකීම් සහ යුතුකම් තියෙනා වගේම ළමයින්ට අම්මා තාත්ත වෙනුවෙන් ඉටු කරන වගකීම් සහ යුතුකම් තියෙනවා. එතකොට අපේ පවුලේ හැම දිනාටම එක හා සමාන වටිනාකමක් අපේ පවුලේ සියලු දෙනාටම තියෙනවා සිස්ටර්. ඒක නිසායි මම විශ්වාස කරන්නේ. සමා වෙන්නේ ඍෂි. සිස්ටර් ජෙසුපීටයි. ජෙසුපීටයි ෆාදර්. මම කලියට විලා ආගෙන හිටියේ. ආගෙන හිටියේ ඉතින් මේ කතා බහ කරන එක ගැන. මමක් සන්තෝෂයි අද අපි කන්‍යාසෝරිකුත් ඇවිල්ලා නේ වැඩසටහනට. හොඳයි හොඳයි කියාගෙන යන්න කියාගෙන යන්න මම තාගන්නකෝ පොඩ්ඩක්. ෆාදර්ගෙන් උත් අවසර ඉල්ලනවා. ඉතින් මම හිතන්නේ සිස්ටර් අම්මා තාත්තටත් දරුවන් වෙනුවෙන් දරුවන්ගේ හැඟීම් මොනවද දැනීම් මොනවද මේ වයසේදී දරුවන් දැනෙන්නේ මොනවද කියන දේ දැනගන්නා වගේම දරුවොත් අම්මා තාත්තා එදිනෙදා විඳින දුක අම්මා තාත්තා කරන රස්සාව ඒ සියල්ල ගැන දැනගන්න ඕනේ. ගොඩක් වෙලාවට අපේ සමාජයේ වෙන්නේ අම්මා තාත්තා තමන්ගේ දුක හංගලා තමන්ගේ දරුවන්ට උපරිම සැප දෙන්න උත්සාහ කරනවා තමන්ට පුළුවන් විදිහට. නමුත් දරුවෝ ඒ ගැන දන්නේ නැහැ. ඒ නිසාම තමයි ගොඩක් දරුවෝ නිසා අම්මා තාත්තාද අනාථ නිවාසවල ඉන්නේ. මම හිතන්නේ අම්මා තාත්තා විඳින දුක දරුවෝ දැනගන්න ඕනේ. ඒ වගේම දරුවාගේ සිහින, දරුවන්ගේ බලාපොරොත්තු මේ හැම දෙයක්ම අම්මලා තාත්තලා දැනගන්න ඕනේ. නිසා හැම දෙනාටම පවුල තුළ සමාන වගකීමක් සහ යුතුකමක් තියෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ සිස්ටර්. ඔව් සිස්ටර්, දැන් මම ටිකක් අහගෙන හිටිය එළියට එලා එන්න ඉස්සෙල්ලා මේ
සෑහෙන ලොකු කතාවක් දිලන්තයි ඉරුෂි දෙන්නම කිව්ව සිස්ටර්ගේ පුංචි ප්‍රශ්නෙට ලොකු කතාවක්. ඉතින් හොඳයි. ඉතින් මේ ලොකු කතාවේ මම හිතන්නේ ගාක් ගැඹුරු දෙයක් ගැබ් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද තරුණ පරපුරට තමුන්ගේ අම්මා තාත්තා ගැන සමහර ලාවට අම්මා තාත්තා සරම අඳිනවා නම් නේ රෙද්ද හැට්ටේ අඳිනවා නම් පුංචි කුලී වැඩ කරනවා නම් සමහර ලාවට පාසල් වලුණත් සමහර ලාවට මේ කැමති නෑ තාත්තව අම්මව අඳුල්ලා දෙන්න. ඉතින් එවැනි කාලවකවානුවක මම හිතන්නේ මේ අපේ මේ තරුණය සහ තරුණියගේ තියෙන අදහස බොහොම හොඳයි. ඉතින් ඕක දිගටම පවත්වාගෙන යන එක තමයි ලොකුම අභියෝගය නේ. තව ටිකක් කල්යද්දි යවම කමක් කරද්දි දිලන්තලා හොඳ රස්සාවක් කරද්දි ලුෂිරා හොඳ තැනකට එද්දි ඉතින් ওই தත්තේම මතක තියාගෙන ඉන්නවා නම් ගොඩාක් හොඳයි. අද අපි සිස්ටර් දරුවනේ මේ කතා කරන්න යන්නේ ඒ ගැන ලියවිච්ච පුංචි ගීතිකාවක් ගැන. සුවබර සිනහ නැගින්නේ බුදුදරුවන් සතුටින්නේ. දන්නවද ඔයගොල්ලෝ කවුද මේක ලියලා තියෙන්නේ කියලා? මම නන් නෙමේ ලිව්වේ. ප්‍රොවින්සන් විජේසිංහ කියන පියතුමා තමයි මේක ලිව්වේ. මම මේකේ සංගීතය පොඩ්ඩක් එහෙමෙන් අතපත ගෑවා. නමුත් වචන ටික රොබින්සන් පියතුමාගේ. දැන් රොබින්සන් පියතුමා අපිත් එක්ක අද සම්බන්ධ වෙන්න හිටියේ. නමුත් උන්වහන්සේට මේ හදිසි විදේශගත වන්නට තිබෙන නිසා එන්නට අපහසු වෙන නිසා මම ගිහලා රොබින්සන් පියතුමාගෙන් අහුව මොකද්ද පියතුමනි මේ ගීතිකාවට පාදක වුණ සිද්ධිය මොකක් හරි දෙයක් තියෙන්නේ නැහැ. එතකොට රොබින්සන් පියතුමා මට කිව්වා උන්වහන්සේ 2005 වර්ෂයේ වගේ ඉතියෝපියාවේ තානාපති ධූරය ඔබ වද්දි තානාපති ධූරය කියලා කියන්නේ චුදෝත්ව පියතුමා විසින් ලබා දෙන්නා වූ ධූරයක්. ඉතින් ඒ ධූරය ඔබ වද්දි උන්වහන්සේ දැකලා තියෙනවා උන්වහන්සේගේ කාර්යාලයේ ඉඳගෙන උඩ ඉඳගෙන පුංචි දරුවෝ කීප දෙනෙක් ඉතාමත්ම සතුටින් ඒ වීඩියෝ සැරිසරනවා. ඉතියෝපියාව මේ ලංකාවත් ඇමරිකාවත් නෙමෙයි ඉතියෝපියාවේ. ඉතින් ඔබ දන්නවා ඉතියෝපියා කියපුවාම සමහරවිට අපි දකින්නේ හරිම දරිද්‍රකමෙන් දුප්පත්කමෙන් වේලිච්ච රටක්. නමුත් ඒ වේලිච්ච රටේ උන්වහන්සේ මට කිව්වා ෆාද මම දැක්ක මේ දරුවට ඉතාම සතුටින් එහෙට මෙහෙට දුව දුව සෙල්ලම් කරනවා. එහෙම කර කර ඉන්නේ නැද්ද අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පිරිම කෙනෙකුත් ගැන කෙනෙකුත් ආවා. මේ අය දරුවන්ව සිපගෙන ඉස්සරහට ඇදිලා ගියා. එතකොට පියතුමා මට කිව්වා එතකොට මට හිතුණායි කියලා පවුල ගැන මොකක් හරි ගීතිකාවක් ලියන්නට ඕනේ කියලා. දැන් අපි දන්නවා අපේ පවුල ගැන කතා කරන අම්මා තාත්තා ගැන කතා කරන ගීතිකා ගොඩක් තියෙනවා නේ. අපි හිතුවොත් එහෙම එකක් කිව්වොත් එහෙම මොකද්ද අපි දේකිරි කරලා අපි හැම කෙනාටම ඉතාලම ළඟයි නේ. දසමස මා කුසේ දරානේ ඒ වගේ ගීතිකා ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ පියතුමත් හිතුවයි කිව්වා මේ ඉතියෝපියාවේ ඉන්නේ නැද්ද තමයි මේක උන්වහන්සේ ලියලා තියෙන්නේ. මේ දැකපු දේ වචනෙට නගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි උන්වහන්සේ ලියලා තියෙන්නේ සුවබර සිනහ නැගෙන්නේ දූ දරුවන් සතුටින්නේ මෞපිය සෙනෙහස නිතර දැනෙන්නේ යදින පවුල සුවපත් වන්නේ දෙවි සමිඳුනි ඔබේ ආශිර්වාස්වා සුරකිත්වාප මෞපියෝ දෙදෙනා. දැන් මේ වචන ටික ගැන මම මේ ගායනා කළා. පියතුමා එක ලිව්වා මේ වචන මට බලන්නද කියලා පියතුමා මට දුන්නෙන් පස්සේ මම ටිකක් මේක පුරුදු වෙද්දි මේ පටිගත කරන්නට මම බැලුවා මේ වචනවල තියෙන මේ මුල්ම වචනේ තියෙන මේ අදහස පිළිබඳව සුවබර සිනහ නැගෙන්නේ. දැන් සුවබර සිනහ කියලා කියන්නේ සුවයෙන් බර වූ සිනහාවක් නේ. අර කතාවක් තියන්නේ සිනහසෙන්න එතකොට තව තර වෙන්නේ කියලා නේද? සුවබර සිනහ කියලා කියන්නේ සුවයෙන් බර වූ සිනහාවක් ලැබුණාම අපි නිරෝගී වෙනවා නේ. දැන් එතකොට උන්වහන්සේ මේකේ වචනේට ගලපනවා සුවබර සිනහ නැගෙන්නේ. නිකන් සිනහ නැගෙන්නේ කියලා පටන් ගන්න නැතුව සුවයෙන් බර වූ සිනහාවක් නැගෙන්නේ. ඉතින් මම හිතනවා හැම පවුලකටම අවශ්‍ය වෙන මේ සුවයෙන් බර වූ සිනහාවක්. සිස්ටර් මම සමහරවිට දකිනවා අපේ ගෙවල් වල දැන් අද අපි ගත්තත් එහෙම දැන් අපේ කාලයට සහ ඊට ඉස්සෙල්ලා අපේ අම්මලගේ තාත්තලගේ කාලයට වඩා මේ වර්තමාන වටපිටාවේ සමාජය තුළ මේ 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 සුවබර සිනහවල් නැහැ. නිකන් අපි කතාවට කියන නිකන් නක්කල් සිනහවල් තියෙන නිකන් අපි අර නක්කලෙට නිකන් කතා කරන්නේ නිකන් අම්මට මොන හරි දේවල් කියපුවාම තාත්තයි දරුවෝ ටික එකතු වෙලා අම්මට hina වෙනවා. නැත්තම් තාත්තට මොන හරි කියපුවාම අම්මගේ පැත්ත අරන් තාත්තට hina වෙනවා. නැත්තම් මල්ලිට නංගිට අද මේ දේවල් සමහරවල් මොකද අපි පැත්තක් අරගෙන කතා කරනවා. නමුත් අද මේ අපි කතා කරන මේ ගීතිකාවේ
උන්වහන්සේලා කියන සුවබර සෙනහා නැගින්නේ දූ දරුවන් සතුටින්නේ. ඒ කියන්නේ ගෙදර පවුලේ අය සතුටින් ඉන්නේ නැද්දී එකමුතුකමින් ඉන්නේ තමයි සුවෙන් බර වූ සිනහවල් නැගින්නේ. හැබැයි ඒකට පදනම වෙන්නේ යදින පවුල. ඉතින් යදින පවුල සුවපත් වන්නේ. ඉතින් මම හිතනවා මේ අද සමාජයේ අපේ පවුල් නිරෝගී නැහැ සමහර අවස්ථාවන සුවපත් වෙලා නැහැ. එකිනෙකාට එකිනෙකා පරස්පරව වැඩ කටයුතු කරනවා. මම හිතනවා මෙතන ඉන්න මේ අපේ ඒ සහෝදර සහෝගේ පවුල නම් එහෙම නැහැ. ඒක අපි විශේෂ ස්තුති කරන්න ඕනේ. වාසනාවන්තයි කියලා කියන්නට ඕනේ. ඉතින් මේ මම නිකන් ඇහුවොත් එමේ අද මේ මොහොතේ මේ අපේ කන්‍යාසූරගේ පවුල පිළිබඳව කොහොමද අම්මා තාත්තා පිළිබඳව ඔබතුමියට පැවිදි සොහිරෙක් හැටියට දැනෙන්නේ? ඇත්තටම ෆාදර් මගේ පවුල ගැන කතා කරද්දී මම ගොඩක් සතුටුයි. අම්මයි තාත්තයි මට ඉන්නේ සහෝදරයෙක් විතරයි. පුංචි කාලින්දලම අවුරුදු 12ක් විතර වයස යනකම් මං අම්මයි තාත්තා එක්ක පවුල ගොඩක් රජ කරගෙන තනියෙන් ජීවිතය ගත කළා. ඒ ඉද්දී මට ගොඩාක් ආසාවක් තිබ්බා කවදා හරි ජේසුට ගොඩාක් ලං වෙලා ජේසුවිනේ මොන හරි සේවයක් කරන්න ඕනි කියලා. ඒ ඉද්දී තමයි මට ගොඩාක් යාඥාවතුළු විශේෂයෙන් අම්මයි තාත්තයි එක්ක හැමදාම හවස තාත්තා කියනවා පුතේ එන්න අපි ඔරසං කියමු කියනවා. ඒක ගොඩාක් අපේ ගෙදර මං හිතන්නේ ඒක ලොකු ශක්තියක් වුණා මගේ ජීවිතේ. මම මේ අද ගෙවන මේ ජීවිතය ගැන බලද්දී පුංචි කාලේ තාත්තගෙන් අම්මගෙන් ඒ මම ලැබපු පන්නරේ විශේෂයෙන් යාඥා ජීවිතයට මං ගෙදරින් තමයි හුරු වුණේ. එහෙම යාඥා කරද්දී මට තිබ්බ ආසාවක් තමයි කවදා හරි ජේසුට සේවය කරන්න. ඉතින් ඇත්තටම මට පුංචි බයක් හිතුණා. මොකද මම පවුල එකම දරුවා නිසා මං නමුත් ගොඩාක් දේවම්මට ලං වුණා. දේවම්මට යාඥා කළා ජේසු එනුවේ මගේ ලස්සන ජීවිතය කැප කරන්න මට දේවම්ම පුංචි තෑග්ගක් දෙන්න කියලා. මං හරිය විශ්වාසින් යාඥා කළා. මං පුංචි වුණත් මගේ අම්මයි තාත්තා එක්ක ඒ පවුලේ යාඥාව තුළ මං කරපු ඒ ඉල්ලීම ජේසු ඇහුවා. ඒ නිසා අද මං මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්නේ පැවිදිවරියක් විදිහට ඒ යාඥාව තුළ මම ජේසුගේ ආදරය අත්දැකීම නිසා. මට ඇත්තටම ජේසු තෑග්ගක් දුන්නා. දේව අම්මා මට ඒ තෑග්ග දුන්නා මගේ ආදර මල්ලිව. ඉතින් ඒ නිසා මට පුළුවන් වුණා මගේ පවුලේ ලැබපු ඒ ආදරය තුළ යාඥාවට මම පවුලෙන් ලැබපු ඒ පන්නරය තුළ අද ලස්සනට පැවිදි ජීවිතයක් විදිහට ඒ ආදරය අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඔව් ප්‍රවීණ මොකද හිතන්නේ තමුන්ගේ පවුලේ අම්මා තාත්තා දැන් මේ අපි කතා කරන්නේ මේ යදින පවුලක් ගැන යාඥා කරන පවුලක් ගැන අම්මා තාත්තා ගැන. දැන් මේකේ අනිකුත් වදන්වල තියෙන්නේ අම්මා තාත්තට සුවය ලැබෙන්න ජේසුනි ආරක්ෂා කරන්න කියලා. දැන් ඉරුෂිත් කතා කළා, නිලන්තත් කතා කළා, අපේ කන්‍යාසරිත් කතා කළා. දැන් ප්‍රවීණ විතරක් නිකන් තනිකරන එක හොඳ නෑනේ. ඒ නිසා ප්‍රවීණගෙනුත් තාම ප්‍රවීණ කොහොමද දකින්නේ පවුලේ තියෙන එකමුතුකම ගැන. දැන් මේ අපි කතා කරන මේ ගීතිකයි කතා කරන්නේ දෙමව්පියන්ට සුවයක් දෙන්න, ජේසුනි ආරක්ෂා කරන්න, යදින පවුලක් බවට පත් කරන්න කියලා. ප්‍රවීණගේ අත්දැකීම් මොනවද? පවුල ගැන මුලින්ම මතකයේදී අපිට මට මතක් වෙන්නේ මගේ තාත්තව. ඇත්තටම ගොඩක් දුක් කරදර බාධක හැමදේම විඳගෙන අපේ පවුල වෙනේ ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අම්මා. ඉතින් චූටි කාලේ ඉඳන්ම පවුලේ එකමුතුකම ඒ හැමදේම මං අත්දකිනවා. මගේ පවුලේ මායි අම්මයි අක්කා කෙනෙක් ඉන්නවා මට. ඉතින් ඒගොල්ලන් වෙන මහන්සිය අපි වෙනුවෙන් අපි උස්මහත් කරන්න, අපි යම් තැනකට ගෙනියන්න ඒ වෙන මහන්සිය. ඒතර හොඳ නරක හැමදේම අපේ මුලින්ම ඉස්කෝලේට යන්න කලින් ඉඳන්ම හැමදේම අපේ පවුල තුලින්. අපි සමාජයට ගියත් අපි අපි අපේ පවුලේ ආව විදිහ තමයි අපි හැමතැනම පෙන්වන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් එකට යාඥා කරලා ඒ හැමදේම ගොඩක්ම ආදර්ශයට ගන්න අපි මරියතුමි ජුසේතුමා එක පවුලක් විදිහට. එකට යදින පවුල එකට ඉන්නවා කියන්නේ ඒ කතාව ගොඩක් මං අත්දකිනවා. ඔව් මාත් හිතනවා දැන් මේ අපි මෙතන මේ වැඩසටහනේ අපි කතා කරන්නේ අපේ පුරාජීරුව නෙවෙයි. මේක අපේ ජීවිතයට බද්ධ වුණ දේ. දැන් මෙතන ඉන්න අපේ හැම සොයිරියක් මේ වගේම කන්‍යාසොයිරිය කතා කළෙත් තමුන්ගේ පවුලේ අධ්‍යක්ෂකගේ පුංචි ලෙන්ගතුකම. දැන් ඕගොල්ලෝ විතරක් කතා කරලා මමත් කතා නොකර ඉන්න එක අසාධාරණයි නේ. නිසා මගේ පවුල ගැනත් මම ටිකක් කියන්න ඕනේ නේද? මගේ පවුලෙත් අපේ කන්‍යාසොයිරිය වගේම හිටියේ මමයි නංගී විතරයි.
දැන් ඉස්සරනම් කතාවක් තිබුණා එකම කොල්ලව ගන්න නැහැ කියලා ස්වාමි කෙනෙක් වෙන්න හරි පැවිදි ජීවිතේට. නමුත් අපේ තාත්තා කිව්වා කැමති නම් ඔබ ඵලයන් කියලා. මම ගියා. ගියයින් පස්සේ මම කවදාවත් හිතුවේ නැහැ මගේ අම්මෝයි තාත්තවයි කවුද බලාගන්නේ? මොකද වෙන්නේ? ඒ හැම දෙයක්ම දැන් අම්මයි තාත්තයි මගේ අද ජීවිතේ නතර නැහැ. නමුත් ඒ හැම දෙයක්ම මේ ආකාරයෙන් සිද්ධ වුණා. ඒ දේවල් සිද්ධ කරද්දී ඇත්තටම මගේ තාත්තා මගේ අම්මා මහා ලොකුට ඉගෙනගත්ත මිනිස්සු නොවුනත් හැමදාම මාවයි නංගිවයි එකතු කරලා යාඥා කරන්න. මොන හරි යාඥාවක් අපිට පාඩම් තියනවා නම් දැන් මේ පූජක ජීවිතයේ එදා ඒ අම්මයි තාත්තයි අපිට කියා දුන්නු දේවල් හැමදාම නමෝමරා ජපමාලේ උච්චාරණය කරනවා. සමහල්ලාට කට්ටපයින් නැදුවත් එහෙම ගුටි කාලත් එතන අඩාඩ හරි ඉඳලා යාඥා කරලා තියෙනවා නේද? ඉතින් ඒ වගේ මම හිතන්නේ අපේ අම්මලා තාත්තලා අපිට මහා මෙරක් වගේ ගොඩ දේවල් කියලා දීලා තියෙනවා. අඩුපාඩුකම් නැතුව නෙමෙයි මෙතන ඉන්න හැම අයගේම නේ මගේ අම්මගේ තාත්තගේ ජීවිත අඩුපාඩුකම් නැතුව නෙමෙයි. නමුත් ඒ අය අපිට හුඟක් දේවල් කියලා දුන්නා. ඉතින් අපි චුදෝ බයිබලේ අරගෙන බැලුවොත් එමේ චුදෝ බයිබලෙත් චුදෝ පාවුලතුමා එපිසියුන ලියු ලිපියේ 6 වෙනි පරිච්ඡේදයේ ඒ වගේම කොලොස්ස ලිපියේ 3 වෙනි පරිච්ඡේදයේ අපිට මතක් කරනවා දෙමෝපියන් සහ දරුවෝ භාර්යාවන් සහ ස්වාමි පුරුෂයන් කොහොමද ජීවත් වෙන්නට ඕනේ? දරුවන්ට ආශිර්වාදයක් වෙන්නට ඕනේ, එකිනෙකාට ආශිර්වාදයක් වෙන්නට ඕනේ. ඉතින් මම හිතනවා අපේ මේ රොබින්සන් පියතුමා ලියපු මේ ගීතිකාව සෝබරසිනහ නැගෙන්නේ මම හිතන්නේ ඒ දේවල් පදනම් කරගෙන. ඒ වගේම අර ඉතියෝපියාව කියන මහා කටුක දුෂ්කර රටක පියතුමා දැක්ක ලොකු එකමුතුකමක් තියෙනවා පවුල තුළ. ඒ මිෂන ගොඩක් දේවල් නොතු වෙන්නට ඇති. නමුත් අපිට වගේ අද. නමුත් ලොකු එකමුතුකමක් දැකලා පියතුමා මේ ගීතේ රචනා කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේක මට ගායනා කරන්න ලැබීමත් ලොකු වාසනාවක්. ඒක ලොකුම වාසනාවක්. ඉතින් මේ අපි මේ ගීතිකාවේ තියෙන පළමු ආරම්භය පොඩක් කියලා බලමු. සුවබරසිනහ නැගෙන්නේ දූදරුවන් සතුටින්නේ මව්පිය සෙනෙහස නිතර දැනෙන්නේ යදින පවුල සුවපත් වන්නේ. අපි ප්‍රවීණි පොඩක් ඒක කියමු. ඒක පටන් ගන්නේ සුවබර සිනහ නැගෙන්නේ කියලානේ. එතකොට මේ අපි හැම කෙනෙක්ම සිනහවෙන් බර වූ අය හැටියට නේ යේසුගේ දරුවන් හැටියට අපි හැමදෙස්සම සිනහව තුළ පවුල එකමුතු කරන අය බවට පත් වෙනට අවශ්‍යයි නේ. ඒ නිසා උන්වහන්සේකට බොහොම ලයාන්විත මේ වචන ටිකක් දාලා තියෙනවා. ඉතින් මටත් පුළුවන් හැටියට මම ඒකට සංගීතය සැපෙව්වා. සබෙල අපි මේ හැමදෙනාම කියමුද බාණ්ඩ එකපාරක් නේද කියලා බලමු. සුවබර සිනහ නැගෙන්නේ දූදරුවන් සතුටින්නේ මව්පිය සෙනෙහස නිතර දැනෙන්නේ යදින පවුල සුවපත් වන්නේ දෙවි සමිඳුනි ඔබේ ආශිර්වාස්ලා සුරකින්වා අපේ මව්පියෝ දෙදෙනා සුරකින්වා අපේ මව්පියෝ දෙදෙනා. ඒකේ ඒ වචන ටික එහෙම ගලාගෙන යද්දී උන්වහන්සේ ලියනවා පළවෙනි පදයේ නේ. පළවෙනි පදයේ තියෙන්නේ දෙව් වදනට නතු වූ මරි මෞසේ දෙව් වදනේ අනුහස නිති ලැබමින් ලේකිරි කරලා අප දිවි නැංගූ අපේ අම්මා දෙවිඳුන් සොරකිත්වා. දැන් දේව මාතාවන්ගේ කතාව ගැන කියලා ඉවර වෙලා එනවා අපේ අම්මට. මම හිතන්නේ ඒකත් ඉතාමත්ම යෝග්‍ය දෙයක් නැත්නම් අපිට දැනෙන දෙයක්. මොකද දෙව් වදනට නතු මරි මව් කියලා කියන්නේ අපේ අම්මටත් වැඩිය උත්කෘෂ්ට කෙනෙක් නේ. ඒ නිසා දෙව් වදනට නැති වූ මරි මවසේ දෙව් වදනේ අනුහස නිති ලබමේ. ඉතින් දෙව් වදන මොකක්ද උනේ දේවම්මගේ ජීවිතේ? මොකද දෙව් වදන උනේ මතකද? දෙවෙනි මාසයේ වචනේ උනේ මොකද්ද? දෙව මෑණියෝ බොහොම ලස්සන කාන්තාවක් හැටියට නේ, තරුණ කාන්තාවක් හැටියට මරිය හැටියට එදිනදා ජීවිතේ වැඩ කරමින් දුව පැනවිදිමින් ඉන්නේ නැද්දි මොකක්ද දෙව වචනේ උනේ? දෙවෙනි මාසයේ කතා කළ මොකද්ද කිව්වේ? මොකද මරියව පිළිසඳගෙන පුතෙකු ලබන්නේ ඔබව තෝරා ගත්තා නේ.
දැන් මේ තනියෙන් හිටපු මේ වැඩ කටයුතු කරමින් එහෙම හේ දූපේ නැවිදමින් හිටපු මරියා කියන තැනැත්තියට මේ වචනේ ආපුහාම තැති ගත්තා. ඒක අපි දන්නවා. ඒක ගැන මෙතන පැහැදිලි කරන්නට ඕනේ නැහැ. නමුත් දෙව්වදනට නතු වූ මරිමවසේ දෙවියන් වහන්සේගේ වචනයට දේව අම්මා සම්පූර්ණයෙන්ම නතු වුණා. නේ? නතු වූ මරිමවසේ දෙව්වදනේ අනුහස නිති ලැබමින් ඒ නිසයි තමයි එතුමියගේ ප්‍රශංසා ගීතයේදී කියන්නේ මේ මම ස්වාමින් වහන්සේගේ දාසියෙමි ඔබ පැවසූ ලෙස මට සිදු වේවා නේ දෙව්වදනේ අනුහස ඒකට සම්පූර්ණයෙන්ම නතු වුණා නේ ඉතින් ඒ වගේ තමයි අපේ අම්මත් මේ කතා කරන්නේ ලේකිරි කරලා අපි දෙවි නැංගුව අපේ අම්මා දෙවි ලේකිරි කරන්නට හැකියාව ලැබෙන්නේ මේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට තමයි ලේ ටික කිරි වෙන්නේ නිකන් දැන් මෙතන ඉන්න අයට අපිට එහෙම ලේ කිරි වෙන්නේ නැහැ නේ ලේ කිරි වෙන්නේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුට. ඉතින් ඒ නිසා මේ පදපේලියෙත් උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා දේව අම්මා එදා දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීලා නේ වචනයට සවන් දීලා ඒකට සම්පූර්ණයෙන්ම අනුගත වුණා වගේ අපේ අම්මත් අපි ගැන හොයලා බලලා අම්මගේ ලේ ටික කිරි කරලා දීලා අපිව ආරක්ෂා කළ නිසා අනේ දෙවියනේ අපේ අම්මව ආරක්ෂා කරමු. මම හිතන්නේ මේ වචන ටික අපේ කන්‍යාසෝරගේ කටහණින් ඇහුවනම් මම හිතන්නේ හොඳයි කියලා නේද? මම තෙමිසිරු වාඩි වෙනනම් අපි බලමු කොහොමද මේ වචන ටිකේ තාලය අපිට ගලප ගන්නට පුළුවන් කියලා නේද? ඊළඟ පදපේලිය ගැනත් අපි මම කතා කළොත් එහෙම ඊළඟ පදපේලියේ කතා කරන්නේ තාත්තා ගැන. තාත්තා ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ ගීතේ ලියපු ඒ පියතුමා කතා කරනවා කා ගැනද? ජුසේතුමා ගැන. එතකොට ශුද්ධෝ පවුල කියලා කියන්නේ කවුද? ජේසු මරිය ජුසේ. ජේසු මරිය ජුසේ කියලා කියන්නේ ශුද්ධෝ පවුල. එතකොට මේ ශුද්ධෝ පවුලේ තාත්තා ගැන කතා කරනවා. ඒ කියන්නේ ජුසේතුමා ගැන කතා කරලා කියනවා. අපේ තාත්තත් ඒ වගේ නේද? අපේ තාත්තත් ඒ වගේ මේ දිවිබර උසලා අප දිවි නැංගෝ. ජීවිතයේ බර ජීවිතයේ තිබෙනව කටුක දුක්ක දොමනස. අපි නිලන්ත සහෝදරයා කිව්වා මේ අපේ තාත්තා වැඩ කටයුතු කරද්දී අපේ තාත්තා කරන රැකියාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි ඇහුවොත් අපේ තාත්තා මොනවද කරන්න කියලා අපිට කියන්න පුළුවන් මේක කරන්න කියලා. අපිට ලැජ්ජාවක් නැහැ. මම හිතන්නේ ඒක ඊටාම වැදගත්. ඒක ඊටාම හොඳ දෙයක්. මොකද අම්මා තාත්තා මොන දේ කළා වුණත් ඒ අපේ අම්මා තාත්තා නේ. අර අපි කියනවනේ කතාවක් මේ උණහපුළුවට උණහපුළු වගේ පැටියා වටිනවනේ. උණහපුළු අපු උණහපුළු කියලා අපි කියනවා. නමුත් පැටියා වටිනා උණහපුළුවට අපිට නැති වුණාට. ඉතින් ඒ නිසා මෙතන පටන් ගන්නෙ දැහැමි බවින් පිරි ජුසේතුමාසේ වෙහෙස නොබා යහපත නිති සැලසු. දැන් දැහැමි බවින් වූ ජුසේතුමා අපි හරියටම බැලුවොත් එමේ සුදෝ බයිබලිය තුල ජේසුර මහලු කුදේවල් කලේ නැහැ. ජේසුර මහලු කුදේවල් කරන්න ඕනෙත් නැහැ. මොකද ජේසු කියලා කියන්නේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා. නමුත් මෙතන කියනවා දැහැමි බවින් පිරි ජුසේතුමාසේ වෙහෙස නොබා යහපත නිති සැලසු. ජුසේතුමා සුරකිපියා හැටියට වෙහෙස වුණා නේ? මරිය ජේසු කියන දෙන්නව ආරක්ෂා කරන්නට එයාගේ බලකට පුරවන්නට නේ. අන්න ඒ වගේ තමයි දිවිබර උසුලා අප දිවි නැංගූ අපේ පියා දෙවි තුන්සරකිත්වා. දැන් මම හිතන්නේ අම්මා ගැන විතරක් කතා කරනවට වඩා නේ තාත්තා ගැනත් කතා කරලා මේ ගීතිකා මෙහෙම සඳහන් කියලා මම හිතන්නේ හුඟක් වටිනවා. නැත්තම් අපිට නිකන් හිතෙන්න පුළුවන් ඒක හරි අසාධාරණයි අම්මා විතරද වැඩ කරන්නේ තාත්තා දේවල් කරන්නේ නැද්ද කියලා නේද? මේ ගීතිකාවේ උන්වහන්සේ ලියනවා තාත්තවත් අනේ දෙවියනේ සුරකින්න. ඉතින් මං හිතනවා මෙතන ඉන්න අපි හැම කෙනාම
මම කන්‍යා සොහිරිය අපගේ මේ සොහිරාමේ සොහිරියන් දෙදෙනා හැම කෙනෙක්ම මේ ලෝකෙට පිහුණුයි අම්මගේ තාත්තගේ එකතුව තුළ අම්මගේ තාත්තගේ ආදරයේ සංකලනය තුළ ඒ නිසා අපි කිසි කෙනෙකුට කියන්නට බෑ අපි අහසින් කඩා වැටිච්ච මිනිස්සු කියලා මම පූජක ජීවිතයේ හිටියත් කන්‍යා සොහිරිය පැවිදි ජීවිතයේත් අපි හැම දෙනාටම ලොකු ශක්තියක් උනේ පළමුවෙන්ම අපේ අම්මා තාත්තා ඉතින් මම හිතන්නේ අම්මා තාත්තා ගැන ලියවුණු ගීතයෙන් අපි අපේ අම්මා තාත්තට ගරු කරමු ඒ වගේම අපේ අම්මා තාත්තා මේ ලෝකේ නැත්නම් ඒ ඇයට යේසුගේ ශ්‍රී මුණ දකින්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අහලා බලමු මේ පදපේලි ටික ඉරුෂිගෙන් ඉරුෂි අපිට හිමිසිරු ලස්සනට ගායනා කරන්න බලන්න මේ පදපේලි ටික ගීතිකාවේ දෙමෝපියන්ම සුරකින්නට කියලා කතා කරද්දී අද වර්තමානයේ මේ මොහොත වෙද්දි අපි දකිනවා අපේ ආදර දෙමෝපියන් නැත්තම් තාත්තලා අම්මලා මහපාරේ නැත්තම් අනාථ මඩම්වල හුඟක් තැන්වල හුඟක් දුක් විඳිනවා හරියට කාත් කවුරුත් නැහැ වගේ කාත් කවුරුත් නැති වුණාම තමයි අපි සමහරවිට ගිහිල්ලා කියන්නේ මඩමකට නැත්තම් මහලු නිවාසයකට දාන්නට කියලා අපි ගිහිල්ලා කතා කරොත් එහෙම සමහර අවස්ථාවල යම්මලා ඇඬු කඳුලින් තාත්තලා කියනවා අනේ අපි මෙච්චර දරුවෝ හැදුවා අපි මෙහෙම අමාරුවෙන් තමයි මේ දරුවෝව බලාගත්තේ නමුත් අද අපි මෙතන ඉන්නේ කියලා සමහර දෙමාපියෝ ඒ පිළිබඳව මහා ලතවිල්ලක් ලත වෙන්නේ නැහැ පේන්නේ නැහැ බොහොම hina වෙලා ඉන්නවා නමුත් ඇතුළාන්තෙන් හරියට දුක් වෙනවා කවදාවත් ඒ දරුවෝ බලන්නෙන්නේ නැහැ ඉතින් මං හිතන්නේ මේ වගේ ගීතිකත් එක්ක අපිට පුළුවන් නම් අපේ දරුවන්ගේ හිත් සුවපත් කරන්නට ඒක තමයි මං හිතන්නේ අපිට කරන්න පුළුවන් ලකූම කාර්යය සිස්ටර් මොකද්ද සිස්ටර්ගේ අදහස මේ අම්මා තාත්තා ගැන මේ ලියවෙන මේ ගීතිකා වගේම ගීතත් ඕන තරම් තියෙනවා නමුත් ඒව තුළින් සිස්ටර්ට අද මේ අපේ මේ වැඩසටහන නරඹන අපේ දුවල පුතාලට ඒ වගේම ඉන්න අපගේ වැඩිහිටියන්ටත් දෙන්න පුළුවන් පුංචි පණිවිඩය මොකක්ද විශේෂයෙන්ම දුවල පුතාලට මොකද ඇත්තටම පාදත් ගොඩාක් අදහසක් බෙදාගත්තා අපේ පවුලේ ආදරය ගැන ඒ වගේම දිලන්ති ඍෂි ප්‍රවිණි අපි සියලු දෙනාටම පුළුවන් වුණා අපි අපේ කොහොමද අපේ පවුලේ ආදරය අත්දකින්නේ කියලා ඇත්තටම මං හිතන්නේ අපේ ජීවිතය තුළ අපි පවුලෙන් ලැබපු පන්නරය ඒ වගේම පවුලේ ආඥාව මේ හැම දෙයක්ම තමයි අපිව අද මේ තැනට ගෙනල්ලා අපි කොහොමද පවුලේ ආදරය සතුට අත්දකින්නේ කියලා අපිට උදව් වුණේ බෙදා ගන්න. ඉතින් මං හිතනවා මේ වෙලාවේ අප සමාජයේ ගත්තහම පාද අපි වගේ පවුල් හැමෝගෙම පවුල් ලස්සන නැහැ. සමහරක් දරුවෝ ගොඩාක් දුක් විඳිනවා දෙමව්පියන්ගේ අඩුපාඩු නිසා. ඒ වගේම දෙමව්පියෝ දුක් විඳිනවා දරුවන් ගත කරන ජීවිත ගැන බලද්දී. අද ගොඩාක් දරුවෝ දෙමව්පියන්ට දක්වන ආදරය වෙනුවට නවීන තාක්ෂණයත් එක්ක ඒවට අසු වෙලා තමන්ගේ ජීවිතේ ලස්සන ජීවිත විනාශ කරගෙන ඒ පවුල තියෙන ආදරෙන් ඈත් වෙලා. ඉතින් මං හිතන්නේ මේ වෙලාවේ මං මේ දරුවන්ට විශේෂයෙන් අම්මලා තාත්තලාට කියන්නේ අපිට පුළුවන් නම් ආයෙත් අර එදායේ ඉතිහාසයේ නැත්නම් අපි අද මේ බෙදා ගැනීම තුළ මේ වැඩසටහන තුළ මං හිතන්නේ හැම ආදර අම්මා කෙනෙක්ටම තාත්තා කෙනෙක්ට දරුවෙක්ටම ලස්සන ආදර පණිවිඩයක් යන්නේ අපි කොහොමද පෞල් ජීවිතයේ ආදරය අත්දැක්කේ කියලා. ඉතින් මම මේ තුලින් මේ වැඩසටහන බලන මේ වැඩසටහනට ඇහුම්කන් දෙන හැම ආදර අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම දුවෙක් පුතෙක්ගේම ඉල්ලා හිටින්නේ පවුලට ආදරය කරන්න තමන්ගේ අම්මට තාත්තට ගරු කරන්න කීකරුවන්න අපි විශේෂයෙන් සුවිශේෂය තුළ දේ වචනය තුළ අත්දකිනවා කොහොමද ලස්සන පවුල් ජීවිතයක් ගතකොළොත් අපේ දෙවියන් වහන්සේගේ ලැබෙන වරප්‍රසාද ගැන ඉතින් ඒ නිසා අපි පටන් ගමු නැවතත් පවුලේ ආඥාව තුළින්
මේක අපිට හොඳ අත්වැල් වැසිල්ලක් වෙයි, අත්වැලක් වෙයි අපේ ලස්සන පවු ජීවිතය, අපේ කිතුණු පවු ලස්සනට ගොඩනගන්නට. ඔව්, මම හිතන්නේ මේ ගීතිකාවේ මේ ලියවිලා තියෙන සියලුම පදවල ප්‍රධාන තැන ගැඹුර තියෙන පද ටික තමයි මෙතන. යදින පවුල සුවපත් වන්නේ. පවුලක් යාක්ෂා කරනවා නම්, යේසුට යාක්ෂා කරන දේවමතන් වහන්සේට අපි මැදිහත් වෙනවා නම් ඒ පවුල හැමදාම සුවපත්. සුවපත් වෙනවා කියලා කියන්නේ මේ මේ ලෞකික වශයෙන් අපිට හැදෙන හැම බිරිස්සා ලෙඩ උන රෝග වලින් නෙමෙයි, අධ්‍යාත්මිකව අපි සුවපත්. අධ්‍යාත්මිකව අපි සුවපත් නම් නපුරාට ඇතුළු වෙන්නට බෑ. ඒ නිසා මම හිතනවා මේ ගීතිකාව පුරාවට මේ තියෙන හැම වචනයක්ම අම්මා තාත්තා ගැන කතා කරලා, දෙවියන් වහන්සේ ගැන කතා කරලා කියන හැම දෙයකම මධ්‍යස්ථය නැත්තම් ප්‍රධාන තැන වෙන්නේ යදින පවුල සුවපත් වන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම යදින පවුලක් බවට පත් වෙමු. ඉතින් ගෙදර ඉන්න හැම දෙනාටත් ආරාධනා කරනවා, ඔබේ අම්මා තාත්තා හුඟක් වටිනවා, ඔබ හුඟක් වටිනවා, ඔබේ කිතුණු පවුල හුඟක් වටිනවා. ඒ නිසා ඒ පවුලට ඔබ ආදරේ නම් හැමදාම යදින පවුලක් වෙන්නේ. එතකොට අම්මා තාත්තා හැම දෙනෙක්ම සුරකිනවා. ඉතින් අද අපි මේ පිරිස එකතු වෙලා මේ ගීතිකාව පුරුදු වුණා අපි කියන්නට. නමුත් මේ කතා කරපු දේවල් පුරුදු නැහැ. මේ මොහොතේ තමයි අපි මේ එක එක්කෙනාගෙන් මේ දේවල් ඇහුවේ. මේ මොහොතේ මේ නිමේෂයේ තමයි මේ ප්‍රශ්න අපි යොමු කළේ. ඉතින් ඒ අපේ මේ සොහරියන්, ඒ වගේම කන්‍යා සොහරිය, මම අපි හැම කෙනෙක්ම කිව්වේ අපේ හදවතේ තියෙන දේ. ඒක නිකන් මවාපාල හදාගත්ත දෙයක් නෙවෙයි. ඉතින් ඉදිරියටත් අපිත් උත්සාහ කරනවා තව තවත් ඒක වැඩි කරගන්නට. ඉතින් ඔබත් ඒ උත්සාහය ඒ ආකාරයෙන් දරන්න. ඉතින් අපි සුවබර සිනහ නැගින්නේ දූදරුවන් සතුටින්නේ ගීතය නිහඬව රස විඳිමු. රස විඳලා අපි අම්මා තාත්තා ආරක්ෂා කරගන්නට, යදින පවුලක් බවට පත් වෙන්නට අපි උත්සාහ කරමු. වෙහෙසනුවා යහපත නිති සලසා,
වරුසුලා අප දිවිනෙන්ගු අපගේ පියා දෙවිඳුන් සුරකින්වා අපගේ පියා දෙවිඳුන් සුරකින්වා දෙවි සමිඳුනි ඔබේ ආශිර්වාස්වා සුරකින්වා අප මව්පියෝ දෙදෙනා සුරකින්වා අප මව්පියෝ දෙදෙනා ඔබ නිති සුරකින්වා අප මව්පියෝ ඔබ නිති සුරකින්වා සුව බර සිනහා නැගින්නේ දූ දරුවන් සතුටින්නේ මව්පිය සිනේහස නිතර දැනින්නේ යදින පවුල සුවපත් වන්නේ දෙවි සමිඳුනි ඔබේ ආශිර්වාස්වා සුරකින්වා අප මව්පියෝ දෙදෙනා සුරකින්වා අප මව්පියෝ දෙදෙනා